හරි අහන්නකෝ එතකොට දල වශයෙන් ටයිම් එකත් එක්ක අවුරුදු දෙක හමාරක් තියෙනවා හරි 2005ක කාලෙත් එක්ක ගත්තොත් එහෙම ඔයාලට මුල්වල බොහොම හිමීරි කරන්න හරි ඒ කියන්නේ පාඩමේ වැදගත් මොකද නැහැ හැබැයි මොකද ඒකට හේතුව දීපයක් තියෙනවා හරි ඒ කියන්නේ එකක් තමයි ඔයාලට නම් හුරු නැති යන්න හරි බොහොම හිමීරි කරන් හැරිලා ඔයාලගේ එතකොට දැන් මේ අවුරුද්දේ නෙමෙයි හරි දල වශයෙන් ජනවාරි පහුවල පෙබරවාරි මාර්තු වගේ යනකොට ටිකට් එක අප් කරනවා හරි අප් කරලා ලබන අවුරුද්දේ මේ කාලෙ වෙද්දී ඔයාලට බොහොම වේගෙන් උගන්නනවා හරිද මාර්ග කැපැසිටි එකක් දවතර සෙට් කරනවා හරිද ඊට පස්සේ මොකක්ද වෙන්නේ ඊට පස්සේ විභාග ලං වෙනකොට ඒ කියන්නේ 2022 ටික ටික කැපැසිටි ටිකක් අඩු වෙලා මෙන්න මේ හරියට නතර වෙනවා හරිද එතකොට සාමාන්‍යයෙන් වාසියගේ කැපැසිටි කොහොම යන්නේ හරිද එතකොට රිසල්ට් එක ඉතින් ඒ ඔයාල එක්සෑම් එක ලියන කාලෙ වෙනකොට සමහර කට්ටිය විතර කැපැසිටි එක වැඩි වෙනවා සමහර කට්ටිය අඩු වෙනවා සමහර එක නැත්තරම නැතිව අන්තිමට 0 වලටම වෙනවා හරිද එස්එම් එන්නේ හැමදාම එතකොට ඒ කට්ටිය එහෙමයි හරිද ඊළඟට රිවිෂන් ළමයි ගත්තා තිබු රිවිෂන් ළමයි තියෙන මාස 11 වෙනි දින මේ යාළු කරන්න හරි දැන් ඒ කට්ටිය 2021 ගේ රිවිෂන් එකක් එහෙම කරත් තියෙන මාස හොට් සෝරි මාස 9ක් විතර තියෙන හරි එතකොට පන්තිය පටන් ගත්ත දවස ඉඳන් මොකද කරන්නේ කැපැසිටි එක වැඩි හොගාලා කරනවා හරි කොහොම වෙකින් කරලා එතකොට අවුරුදු එකමාරක් විතර ඉන්න ලයික් කැපැසිටි එක දෙන අවුරුදු එකකට නෑ දෙන්නේ ඉතරක් නෑ හොගාලා වැඩි කරලා හැබැයි තීර ළමයි නුඩා යාළ කැපැසිටි එක වැඩි ඉතන නොලෙජ් එකක් වැඩි එහෙම කළා වුණා තරම. එතකොට මම කට්ටිය ඉතින් හොම් වේවලා එයාලගේ එක්සෑම් මට්ටමට එනකොට ඒක එහෙම වෙනවා නේද? සමහර කට්ටිය මිනිඩා කුමුර අප් කර ගන්නවා. හරිද? කොහොම කර ගන්නවා හරිද? පළවෙනි ඉතින් කොහොම තමයි යන්නේ හරිද? හරි. එතකොට ඔයාලා පුළුවන් තරම් මෙන්න මේ නැම්ම මෙච්චර දුරට අර යන්න එපා. ඒක පුළුවන් තරම් මාස 3-4ක් කට්ට කරලා කෙනෙම උඩටම ගන්න හරිද? ඔයාලට දැන් ඕන නම් පේස් රිපෝට් එක හොයවන්න කරන්න පුළුවන්. මාස්ටර් කඩ ඒකේ පොත් අරන් කරන්න පුළුවන්. තව කඩේ අපේ පළවෙනි පාඩම් දෙවෙනි පාඩම් තුන්වෙනි පාඩම් පොත් තියෙන ඒවා අරන් කරන්න පුළුවන්. හරිද? මම හිතන්නේ මේ මාසෝ ලබන මාසෙ එක්සිබිෂන් එක දෙනවා. ඊ මාසෙත් එක. ඒකට ගිහලා පොත් එමු නම් ඒක ගන්න පුළුවන් හරිද? එඩිට් කර ගන්න පුළුවන් හරිද? එතකොට දැන් වැඩ තියෙනවා. මෙඩිසින් ඉන්ජිනේර ළමයිට දැන් වැඩ තියෙනවා. අනිත් ළමයිට තාම වැඩ නැහැ. හරිද? තාම ඔයාලගේ වෙච්ච එකේ ළමයි ඇතුළේ ඕන තරම් පන්තිවත් කීපු නැති කට්ටිය. සිලබස් එකේ මොනවද? පළවෙනි පාඩමත් ඉවර නැති කට්ටිය ඉන්නවා හරිද? ඉවරද නැහැ. පළවෙනි පාඩම මොනක්වත් දැන් කට්ටියත් දෙන්නේ නැහැ. කවුදත් ඉගෙනගත්ත මෙතන කට්ටි ඉන්නව නේද? එතකොට ඔයාලා මේ අපි කන කට්ටෙන් අනිවාර්යෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන් වැඩ කරන්න ඕනේ. උඩට කලින් තීර උගන්නපු දැනින් මේ ටියුන් දෙක නම් ඉවර කරන්න ඕනේ. ඕක ඉවර කරොත් තමයි ඔයාලා ස්ටේබල් වෙන්නේ. සී එක උඩ පයින් එතකොට ටියුන් කරන්න දුව සී එක පයින් නැහැ කියලා. කොහොම කලාතුරකින් දෙනවා ඊට අඩු පොඩක්. අර ඉතින් ඊට අඩු රිසල්ට් තමයි අන්නේ හරි. හරි. බ්‍රහමණ කොන්ටම් මං කියන්නේ හරි ඒක ලියන්න. පළවෙනි ස්ථානක දාලා යන්න. යන්න. බ්‍රහමණ ක්වොන්ටම් අංකයේ මගින් බ්‍රහමණ ක්වොන්ටම් අංකයේ මගින් බ්‍රහමණ ක්වොන්ටම් අංකයේ මගින් කිසියම් කාක්ෂිකයක පවතින බ්‍රහමණ ක්වොන්ටම් අංකයේ මගින් කිසියම් කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කෙරේ. ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කෙරේ. හරි. එතකොට ඔයාලා දැක්කා පොඩි මේ සම්බන්ධයක් තිබුණා. දැන් අපි මෙතනගත් N L සහ ML අතර සම්බන්ධයක් තිබ්බනේ. කලින් එකනා ගන්න ක්වොන්ටම් මංකේ අරන් හැබැයි බ්‍රහමණ ක්වොන්ටම් මංකේට කලින් වෙනකට සම්බන්ධ නැහැ. ඕන එකට L ධන හෝරෙන්න තමයි තියෙන්නේ. අපිට ඒක නිශ්චිතව කියන්නත් බැහැ. තේරුණාද? මේ ක්වොන්ටම් නම්බර් ටික ඔයාලා කැම්පස් දාලා කෙමිස්ට්‍රි ඉගෙන ගත්තොත් ඒ ටික හැමම තියෙනවා. තව ටිකක් ඩෙවලොප් වෙන එකක් වෙනවා. හරිද? හරි. ලියන්න. දෙවෙනි ස්ථානක දාලා ලියන්න. සෙසු ක්වොන්ටම් මංක වල අගයන්. සෙසු ක්වොන්ටම් මංක වල අගයන්. කුමක් වුවද? සෙසු ක්වොන්ටම් මංක වල අගයන් කුමක් වුවද? සෙසු ක්වොන්ටම් මංක වල අගයන් කුමක් වුවද? බ්‍රහමණ ක්වොන්ටම් අංකය සඳහා බ්‍රහමණ ක්වොන්ටම් අංකය සඳහා බ්‍රහමණ ක්වොන්ටම් අංකය සඳහා සෑම විටම පවතින්නේ ධන භාගය හෝ ඍණ භාගය දාභාගය හෝ ඍණභාගය වේ.
තවත් විශේෂ කාරණයක් කියන්න ගෙනවා ඒ තමයි ආන්න මේ ධනභාගී කියලා කියන්නේ දක්ෂිණාවර්ත කියන එක ඍණභාගී කියන්නේ වාමාවර්ත කියන එක හරි ඊළඟ කාරණේ තමයි sorry වාමාවර්ත නාලික හරි ඊළඟ කාරණේ තමයි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන හැම හේකටම තියෙන්නේ ධන එක විතරයි ප්‍රතිබණින් එක ලියන්න යන්න ප්‍රතිබණ ලියන්න ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සඳහා වෙන ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන සඳහා වෙන व्युग्म इलेक्ट्रॉन संधावन ब्रह्मन क्वांटम मान के व्युग्म इलेक्ट्रॉन संधावन ब्रह्मन क्वांटम मान के सैम विटम धन भागे लिस सैम विटम धन भागे लिस भाविता धन भागे लिस भाविता मैथ्स පස්ස වෙනකොට එක්සෑම් ලම් වෙනකොට වෙන්නේ බයෝ අමාරු වෙලා කිමිස්ට්‍රි සහ ෆිසික්ස් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් මට්ටමට දෙනවලු. ඔයාලගේ ආසම් සබ්ජෙක්ට් එක වෙන්නේ බයෝ කරන ළමයි ෆිසික්ස් වෙනවා ගොඩක් වෙලාවට. ඒතකොට මැත්ස් කරන ළමගේ ආසම් සබ්ජෙක්ට් එක ඒක ඒකත් බොහෝ විට ෆිසික්ස් හෝ ෆිසික්ස් තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. එහෙම නැත්නම් මැත්ස් එක වෙනවා හරිද? මැත්ස් ළමයි ගොඩක් වෙලාවට අකමැතිම සබ්ජෙක්ට් එක වාවට කිමිස්ට්‍රි ගොඩක් වෙලාවට සෙට් වෙනවා. බයෝ කරන ළමගෙත් එහෙමයි. එහෙම නැත්නම් මැත්ස් කරන ළමයි මැත්ස් වලට අකමැති වෙන පිරිසක් සමහර දවස් සමහර කාල වල හම් වෙනවා හරි එතකොට මේ මොන දේ වුණත් කොහොමරි ප්‍රීයස් වලට අනිවාර්යෙන් ට්‍රයි එකක් දෙන්න හරිද එතකොට ඉතින් මේ ඔයාලා වෙනම උදවලා ජීවිතයක් තමයි ගත කරන්නේ මේ යාළුවෝත් එක්ක ශ්‍රී ලංකාවට හම් වෙන්නේ නැහැ ආසදේව කරන්න හම් වෙන්නේ නැහැ ගම යන්න හම් වෙන්නේ නැහැ හරිද ෆිල්ම් එකක් බලන්න හම් වෙන්නේ නැහැ හරිද එතකොට ඉතින් ඒකට යම්කිසි මාස 24ට ඕක මනේ කට්ට පොඩ්ඩක් මේව කරන්න හරිද ඔයාලා ඔයාලගේ ෆියුචර් ගැන අනිවාර්යෙන් වැඩ කරන්න හරිද මම කලින් කිව්වා වගේම ඔය ගන්න يعني ඒ ඔයාලගේ රිසල්ට් එකට එන ඒ අකුරු තුන අනුව ඔයාලගේ ජීවිතේ අනිත් ඉතින් එහාට දින ඔය හැමදේම තීරණය වෙනවා හරිද කවුවත් අහන්නේ නැහැ ඔයාලා කොච්චර පාඩම් කරලා කාගෙද ගියේ අනමන මොනවක් ගන්න අන්තිමට රිසල්ට් එක හරිද රිසල්ට් එක අනිවාර්යෙන් හොඳ එකක් කරගන්න ඉතින් මේ දවස්වල හොඳම මහන්සි වෙන්න හරිද දැන් පැය 24ක් නිකන් ඉන්න තියෙන හරිද මේ දවස් ටික තාමත් ගොඩක් කට්ට නිකන් ඉන්න වෙනවා හරිද ඉතින් ඒකේ ඔයාලා අනිවාර්යෙන් පුළුවන් තරම් ඔය මං කිව්ව දේවල් ටික කරන්නද මම කිව්වා වනත හරිද ඔයාලගේ අවුරුද්ද මෙඩිසින් ඉංජිනේරින් ළමයි ටික මේ වෙනකොට ඒ කට්ටිය පාත් එක තෝරගෙන ඉවරයි හරිද? ඒ කියන්නේ යාලා යාලගේ ට්‍රැක් එකට ගිහලා යාලා තනින් වැඩ කරා යනවා. ඔය ඔක්කොම ඉන්නේ මධ්‍යස්ථ ළමයි හරිද? ඔය අහිංසක ළමයි සෙට් එකේ ඉන්නේ හරිද? ඉතින් ඒ ළමයි තමයි මේ ඔය හැම එකෙදම මෙයා වෙන්නේ. ඉතින් ඒ කට්ටියට වෙන කරන්න දෙයක් නැහැ. ඔය කොහොමද රෙඩි කරන්න වෙනවා හරිද? හරිනේ හරි. එහෙනම් අපි බ්‍රමණ ක්වොන්ටම් එකත් හරි ඊර්වස අපිට කතා කරන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සහ ක්වොන්ටම් වංග කුලක ලියන එක හරිද? හරි. මෙතනගෙන ගන්නවා මම තීරී පාට එකකින් මෙන්න මේ කරන් ආවේ හරි මාතෘකාවල යන්න මාතෘකාවල යන්න ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලැබීම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලැබීම ඉලෙක්ට්‍රෝන සඳහා ක්වොන්ටම් අංක කුලක ලැබීම හරි කුලකල් ලියනවා කියලා අපි ඒකද කරන්නේ පිළිවෙලට අපි ඉගෙන ගන්න දේ ලියා යනවා හරි ඒ කියන්නේ ගන්නකො කුලක කිව්වහම මේ වරහන් හිම ගන්න නැහැ එහෙම ගන්න නැහැ සාමාන්‍ය දානවා ඒත් එහෙම ලොකුට දාන්නේ හරි ඒ කුලකක් ලියනවා කියලා කියන්නේ මුලින්ම අපි n ප්‍රධාන ක්වොන්ටම් අංක ලියනවා ඊට පස්සේ එයාලගේ උපශක්ති මට්ටම් l එක ලියුවා ඊට පස්සේ ml කාක්ෂික ලියුවා ඊට පස්සේ ms එක ධනහෝ ඍණ කියන එක ලියනවා ඕකට තමයි අපි ක්වොන්ටම් අංක කුලකයක් ලියනවා කියලා කියන්නේ හරි ඒ කියන්නේ දකුණු පැත්තටම ලියා යන එකට හරි තේරුණාද හරි ලියන්න ස්ථමංකර දැල්ල යන්න පරමාණුක ඉරන් ගන්න 11ට ඉවරයි කියලා 11 කියන්නේ උටක් වෙපවරම නේද මෙච්චරම කියලා කටගත්තද හරි කවදාවත් පහක් වෙරේ හරි
අපි පුළුවන් මම කොහොම හරි ඔයාලට එක ගොඩක් විතර ලියලා දෙන්න හරි ඒක ඔයාලට ඉගෙන ගන්න කරගන්න පුළුවන් ඒක උනේ හෝම්වර්ක් එකක් සෙට් කරනවා ඒක කරන්න පුළුවන් නේද බඩගිනින් දැන් නැහැ හරි වෙනෝ කියන කරමු කියලා කියන හරිද බලමු හරි මම කොහොම හරි ගොඩක් ලියනවා හරි හරි ලියන්න පරමාණුක කිසියම් ඉලෙක්ට්‍රෝන සඳහා වෙන පරමාණුක කිසියම් ඉලෙක්ට්‍රෝන සඳහා වෙන प्रधान क्वांटम अंकय परमाणुक किसियम इलेक्ट्रॉन සඳහා වෙන प्रधान क्वांटम अंकय कमा उद्दीकांश क्वांटम अंकय චුම්බක ක්වොන්ටම් අංකය සහ චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය භ්‍රමණ ක්වොන්ටම් අංකය අනුපිළිවෙලින් ක්‍රියා දක්වන විට ब्रह्मन क्वांटम अंकय अनुपिलिविलिन लिया देखु विट ब्रह्मन क्वांटम अंकय अनुपिलिविलिन लिया देखु विट ए ए क्वांटम अंक कुल के लिए से हनिंग ए क्वांटम अंक कुल के लिए से हनिंग हरे हरे लिया ना लिया गाना लिया गाना पहाड़ तो दिया थी एक के काक्षी को वाला बावती ना पहाड़ तो दिया थी एक के काक्षी को वाला बावती ना इलेक्ट्रॉन निरोपने सुना हाँ पहाड़ तो दिया थी एक के काक्षी को वाला बावती ना इलेक्ट्रॉन निरूपणे सदहा इलेक्ट्रॉन निरूपणे सदहा क्वांटम कुलक सॉरी क्वांटम अंक कुलक याद रखवान क्वांटम अंक कुलक याद रखवान हर हो मेरे क्रम रहा मैं मित्र ने इनका टकावन आ हर मित्र स्टार्ट करेवनी प्रधान शक्ति मटे व्यूप शक्ति मटे वाई के अंडवा देखा प्रधान शक्ति मटम ईलंट एल पी के एल सामान एक वाल मत एल सामान एक इकट्ठा पी के एल इकाने देवनी प्रधान शक्ति मटमे पी उपशक्ति मटम पी ना एल इका एन एल एम एल अरे वाई ने वाई के लगे फिर एक वाई रिने का है इधर बात से एम एस से का अपने क्या ने बोला दाना बागे हो रिने बागे इधर बात से कराने में लिए पेगा हर हाथ लिए हर एक क्या ने देखा कमा एक कमा रिने एक कमा दाना बागे हो रिने बागे उन्नो वाले जमा कौन सा मांगो खुला गया तेरा गया ना रिस हर यंग वाले का यंग आपा मोबाइल डिनोटे पेना प्रधान षेप इनका बिंदु उपशक्ति मटम एल सी उपशक्ति मटम एल सिगैन डी उपशक्ति मटम एल सुना पी उपशक्ति मटम संहार विलावट वाले पेटल अभी एस
PDF කියන එක අවස්ථා දෙකකදී පාවිච්චි කරනවා නේද? ඒ තමයි උපශක්තිය මට්ටම කියද්දි අපි S සහ PDF ගන්නෙ. ඒ වගේම තමයි කාක්ෂික නම් කරන්නෙත් අපි S කාක්ෂික P කාක්ෂික ආදී වශයෙන් නේද? S උපශක්ති මට්ටමේ දෙන S කාක්ෂික, P උපශක්ති මට්ටමේ දෙන P කාක්ෂික, D උපශක්ති මට්ටමේ දෙන D කාක්ෂික වගේම F උපශක්ති මට්ටමේ දෙන F කාක්ෂික. තේරුණාද? හරි. ඊළඟට චුම්බක ක්වොන්ටම් මාර්ගය මැග්නටික් ක්වොන්ටම් ML එහෙම නැත්නම් කාක්ෂික एक को मार जाते मैंने में दरने वाई नाम सॉरी एल सामान एक आई किया ने एक ने पी ने अभी करना है पी वाला अभी एल एक इधर करने एल लेके प्रवेश दे रहा है इधर मां काक्षी का रिने का बिंदु है दाने का रिने का है ना पी वाई बिंदु ना पी जर दाने का ना पी एक्स ने तेरे मार ब्रह्मण मंडल मां के शेप में और वाला प्रश्न है मार दे रहा है ना मार दे रहा है प्रश्न ने बोलवा हां इधर वाला मंगा ना अबे ई ना के रहा 3px कर आ प्रधान प्रधान शक्ति मट्टम තුනයි n සමානයි 3යි ඊට පස්සේ l එක උපශක්ති මට්ටම p නේද p නම් 1යි s නම් 0යි p නම් 1යි එතකොට d නම් 2යි f නම් 3යි නේද මේ වගේ යන හැටි එතකොට ඒක හරි ඊට පස්සේ ml එක කාක්ෂිකය px px කියන්නේ ඍණ sorry px මෙන්න මෙතන තියෙන නේද වානුව මේ තියෙන මේ තියෙන ඍණයක නම් py ධනයක නම් px බිඳුව නම් pz එහෙනම් මෙතනට එන්න ඕනේ ධන එකක් නේද ධන එකයි ms නම් අවුලක් නැහැ ඒක ගන්න පුළුවන් ධන භාගය එහෙම නැත්නම් ඍණ භාගය ආදි වශයෙන් ගන්න පුළුවන් නේද මෙන්න මෙතන හොඳට බලන්න මේ බලන්න මෙතන ඍණ එකයි මෙතන ඍණ ධන එකයි නේද මෙයා එනවා py මේ දින්නේ px එක නේද එතකොට බිඳුව නම් එයා කවුද p z නේද තේරුණාද හරි ඊළඟට මම ගන්නවා අපේ ඊළඟ උදාහරණය 5 5 p z හරි ප්‍රධාන ශක්ති මට්ටම n සමානයි 5යි p නම් තාමත් l සමානයි 1යි z නම් කවුද එනවා ml z නම් මෙන්න මෙහෙම එන ml එක බිඳුවයි ඊට පස්සේ ms ගන්න පුළුවන් धन भागे हो ऋण भागे ने हर मित्र अब कुल के लिए ने है तुन कमा एक कमा धन एक कमा धन भागे हो ऋण भागे एक हरे मित्र ने यान बोलवा पह कमा एक कमा बिंदु कमा धन भागे हो ऋण भागे हर पहले तुम लिया यान ना देखा भी वही तुन भी एक्स पाय पह भी इधर दिखे ले यान बोलने दिखे एडिकल इलेवर काटी इलान हाया हाई टू एस हाथ रखी इसे वाई हम कराऊं
වෙනුවන සර් නිදිද කියලා හනන නෑ නෑ හරි මම වල වෙලාව දුන්න හරි ගයත්‍රි හනන සර් චුම්බක ක්වොන්ටම් අංකයේ චුම්බක ක්වොන්ටම් අංකය කියන්නේ අංකයේ එක සමානයි 1py px vz එනවා වගේ එක සමානයි දෙක එක සමාන තුන ඒ වගේ xyz එන්නේ නැද්ද කියලා කියනවා හරිද xyz එහෙම එන්නේ නැහැ හරිද චුම්බක ක්වොන්ටම් අංකය sorry චුම්බක ක්වොන්ටම් අංකය මෙන්න මේ ටික විතරයි එන්නේ xyz හරිද py pz px ගන්න මේ ටිකට විතරයි මම අර කලින් කිව්ව එකම තමයි හරිද p අපිට y axis z axis සහ x axis mark කරන්න පුළුවන් මෙන්න මේ ටික විතරයි හරිද බැරි වෙලාවත් අපි d axis අදාළ මෙතන වාන d axis කීයක් දිනවද කියලා 1යි 2යි 3යි 4යි කැලි 5ක් mark කරන්න ඕනේද එතර දුරට අපිට mark කරන්න බැහැ හරිද එහෙම mark කරු තුනක සංකීර්ණ රූප සටහනේ අපි අපි ඉගෙන ගන්න නේ ඔය පොඩි කාලේ ඉගෙන ගත්ත අක්ෂ දෙකයි ඒ තමයි x y x එක x අක්ෂයේ හරහාට දිනවා කෙලින් අතර y අක්ෂයෙන් දිනවා ඊමස් ටිකක් වල ඔළුවල එළුවලම යනකොට දැන් දන්නවද දැන් z එකක් වෙනවා ඒ වෙනින් හරහාට 90ට 90 සෙට් කරන එතනින් ඉහළ අපි කාක්ෂික මේවා කරන්නේ නැහැ හරිද ඒක අංශක 90 වෙනවද 45 45 ඕන එහෙම mark කරන්න පුළුවන් එතන එතර දුරට එළුවලට ඕන නැහැ තේරුණාද ඔයාලට මේ තියෙන ටික ඇටිය හරි මේ ටික ඉවර කට්ටිය මේ හතරෙනි ගාන පස්වෙනි සහ හයවෙනි ගාන ටික කරා යන්න හරි ඔයාලා මේ ටික ගෙදරදී කරන්න අපි මේක අනිත් පැත්තට මේ ටිකක් කරලා එමු හරි අර මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න හතරෙනි ගාන 5 6 7 සහ 8 ගාන මේ ටික ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න අර නැත්නම් මේ ටිකක් කරලම දාමු නැත්නම් ඒකට වාඩි ලේසින් හරි මම ගන්නවා 6s හරිද 6s කිව්වහම ඒකේ ගන්න පුළුවන් ප්‍රධාන ශක්ති මට්ටම n සමානයි 6යි ඊට පස්සේ l එක උපශක්ති මට්ටම s කියලා කියන්නේ 0 ඊළඟට අපිට ml ගන්න පුළුවන් l 0 නම් මේක ml එකක් නැහැ ඒකත් 0 නම ඊට පස්සේ ගන්න පුළුවන් ms එක ධන භාගය හෝ ඍණ භාගය නේද මේක ක්වොන්ටම් කුල කියලා යන්න පුළුවන් 6 0 0 धन भाग ऋण भाग इलाट देख एस एक इन सामान देखा एल सामान जीरो एल सामान जीरो एम एल अनिवार्य जीरो इतकोट एम एस का धन भाग हो ऋण भाग कुल के देख जीरो जीरो धन भाग हो ऋण ओ ऋण भाग हर वाले तेरह मेतरी मुझे मे दिखे दी हर
එල් සමානයි බිඳුව නම් ml අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕනේ. එල් සමානයි බිඳුව නම් ml අනිවාර්යෙන් බිඳුව වෙනවා නේද? ඒ වගේ දැන් ඔයාලට ඉස්සරහට සමහර ප්‍රශ්න වල විභාගයට අහනවා නිවැරදි කුලකයේ හොයන්න. වැරදි කුලකයේ ඔයගේ අහනකොට එතකොට මෙතන බිඳුවද කියලා මෙතන එකක් වගේ එකක් තිබ්බොත් නම් වැරදි නේද? හරි 4by මේක ගන්න පුළුවන් n සමානයි 4යි. ඊට පස්සේ l එක ගන්න පුළුවන් p නම් 1යි. පළවෙනි ප්‍රධාන උපශක්ති මට්ටම නේද? හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ පළවෙනි උපශක්ති මට්ටම ඊළඟට ml ගන්න පුළුවන් y කියලා කියන්නේ ධන 1යි නේද y නම් ධන 1යි ඊට පස්සේ sorry ධන 1යි නෙමෙයි ඉතින් ඍණ 1යි නේද ඍණ 1යි py නම් ධන 1යි නම් px නේද හරි මෙතනින් ගන්න පුළුවන් එහෙනම් ml ඍණ 1යි නේද හරි ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ms සමානයි ධන භාගයේ එහෙම නැත්නම් ඍණ භාගයේ කුල කියලා ලියන්න පුළුවන් 4, 1, ඍණ 1 ධන භාගයේ හෝ ඍණ භාගයේ හරි නේද හරි ඊවස 7යි 8යි මම ලබන හැටි තියා ගන්නවා. එතකොට ඔයාලට තවත් සතියක් ගැප් එකක් දීලා ආයෙත් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් හරිද? 8 වෙනි ගානේ ලියා ගන්න හැම ඔක්කොම 3D ඉලෙක්ට්‍රෝන සඳහා පැවතිය හැකි සියලුම කොණ්ඩම් අංක කුලක ලියන්න හරි නේද හරි ඊට පස්සේ මේක හදාගන්න 7 වෙනි එකට සාමාන්‍ය ඉඩක් තියාගන්න 8 වෙනි එක ආංශක ටිකක් දිගයි හරිද? ඒකට සාමාන්‍ය දෙගුණක විතර ඉඩක් තියාගන්න කලින් ගණන් වලද වගේ දෙගුණක විතර ඉඩක් තියාගන්න. හරි ඒ කරලා මාතෘකාවක ලියන්න මේක ඉවර කරලා මම ටක්කල නවත්වන්න හරිද? මාතෘකාවල ලියන්න 5ත දී ඇති 5ත දී ඇති ක්වොන්ටම් අංක කුලක වලට අදාළව පහත දී ඇති ක්වොන්ටම් අංක කුලක වලට අදාළව ඉලෙක්ට්‍රෝන පවතින්නේ මාතෘකාවනේ මේකත් ගන්න තමයි මාතෘකාව කියලවත් අවුලක් නැහැ කියන්න පහත දී ඇති ක්වොන්ටම් අංක කුලක වලට අදාළව ඉලෙක්ට්‍රෝන පවතින්නේ පහත දී ඇති ක්වොන්ටම් අංක කුලක වලට අදාළව ඉලෙක්ට්‍රෝන පවතින්නේ කුමන කාක්ෂිකයේද යන්න කුමන කාක්ෂිකයේද යන්න හැකි උපරිම ලෙස පැහැදිලි කරන්න හැකි උපරිම ලෙස පැහැදිලි කරන්න හරි මම ගන්න අපේ පළවෙනි කුලකය 2 1 කොහොම සෙට් එකක් තියෙනවන්නේ එතකොට අපිට ගන්න පුළුවන් 2 n සමානයි 2යි මේක හරි එකයි කියලා කියන්නේ l නේ l සමානයි එකයි කියලා කියන්නේ l සමානයි ඒ සමානයි එකයි ඊට පස්සේ ගන්න පුළුවන් ml සමානයි බිඳුවයි එතකොට ms සමානයි ධන භාගයක් නේද හරි නේද හරි එතකොට අහන්නකෝ 2 කියලා කියන්නේ මේ ප්‍රධාන ශක්ති මට්ටම 2යි ප්‍රධාන ශක්ති මට්ටම 2යි l කියලා කියන්නේ p උපශක්ති මට්ටම හරි ml බිඳුවයි කියලා කියන්නේ ml බිඳුවයි කියලා කියන්නේ මේ දෙන්නේ p උපශක්ති මට්ටම p උපශක්ති මට්ටමේ ඍණ එක නම් y ධන එක නම් x මේ දෙන්නේ z එක නේද මේ දෙන්නේ z අක්ෂ ඔක්ෂය තමයි දෙන්නේ කියන්නේ 2p z ඉලෙක්ට්‍රෝනේ තමයි අපි මේ මාක් කරලා දෙන්නේ හරිද 2 කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 2 ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ z කාක්ෂික තේරුණාද හරි ඉසට් කියලා පොඩි කරන්නේ නේද හරි තවත් උදාහරණයක් මම කරනවා
හතර එක ඍණ එක ඍණ භාගය ඒකේ මේකෙත් අපිට ගන්න පුළුවන් n සමානයි 4යි n සමානයි 4යි l සමානයි 1යි ml සමානයි ඍණ 1යි ඍණ 1යි ms සමානයි ඍණ භාගයක් නේද හරි එතකොට මේකේ ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන්නේ දක්ෂිණාවර්ත නේද ඒ කියන්නේ මෙන්න මේ අතර තමයි ඉලෙක්ට්‍රෝනේ භ්‍රමණය වෙන්නේ දැන් මේක භ්‍රමණය වෙන්නේ අනිත් පැත්තට වාමාවර්ත හරිද හරි එතකොට n සමානයි 4යි කියලා කියන්නේ 4 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ l 1යි කියලා කියන්නේ p උපශක්ති මට්ටමේ ඍණ 1 කියලා කියන්නේ p කාක්ෂික ඒ p කාක්ෂිකයේ තියෙන්නේ y අක්ෂය ඔස්සේ නේද ඒක අපි මෙහෙම ඇඳුවොත් එහෙම මෙන්න මේ අක්ෂය ඔස්සේ තමයි ඉලෙක්ට්‍රෝනේ භ්‍රමණය වෙන්නේ තේරුණාද මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හරිද 4 p y එකත් හරිය ඊළඟ එකත් මම එහෙම ලියලා දාන්න මේක ගන්න පුළුවන් n සමානයි 3යි l සමානයි 1යි ml සමානයි ධන 1යි අපිට ms එක ගන්න පුළුවන් ධන භාගයක් කියලා හරිද හරි එතකොට n සමානයි 3යි කියලා කියන්නේ 3 වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ l සමාන 1යි කියලා කියන්නේ p උපශක්ති මට්ටමේ ml ධන 1යි කියලා කියන්නේ x වෙනි උපශක්ති මට්ටම නේද 3px උතරින් එහාට අපිට මොනවද කියන්න බෑ හරිද හැකි උපරිම ලෙස ඔන්න මම කියලා දුන්නා හරිද ඒ කියන්නේ ටික එච්චර අපිට ඉතින් එහාට ලියන්න බෑ නේද චැප්ටර් එකට කියනවා සර් මේ වගේ ඍණ භාගය හෝ භාගය දෙකම එන්නේ නැද්ද කියලා කියනවා නෑනේ හරිද අහන්න හරිද අපි මේ එක කුලකයක් කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයකට තේරුණාද දැන් කටපාඩම් කියද්දි කොහොමද වෙන්නේ හරිද එක ඉලෙක්ට්‍රෝනයක් ලියවොත් නම් මේ අපි එක ඉලෙක්ට්‍රෝනක් මාක් කරන්නේ ධන භාගය කියන්නේ අපි මේ ඔයාලට කියලා කියන්නේ මේ අපි පෙන්වුම් කරන ඉලෙක්ට්‍රෝනය දක්ෂිණාවර්තව භ්‍රමණය වෙන එක ඉලෙක්ට්‍රෝනයක් දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ හරිද ඒකේ ඒ අදාල කාක්ෂිකයේ ඒ එක ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන්නේ දක්ෂිණාවර්ත. එතකොට ඒක වාමාර්ථව කියලා කියන්න බෑ. අවිනිශ්චිත නැහැ නේද? ඒක ගමන් කරන එක පැත්තක විතරයි. තේරුණාද? හරි. ඉරංග අහන සර් x හෝ y z සඳහා අගයක් දෙන්න බැරිද කියලා හරිද? ඒ ප්‍රශ්නේ ඇත්තට මට පැහැදිලි නැහැ හරිද? අගයක් කියන්නේ අගේ කියන එක ඉතින් කොහොමද මෙතන තියෙනවා? අගේ තමයි මේ ටික තියෙන්නේ හරිද? ඊට පස්සේ යහ ප්‍රශ්නේ ඇත්තට පැහැදිලි වදි හරිද? අහපු ප්‍රශ්නේ ඒ තරම් මට ඇත්තට පැහැදිලි නැහැ හරිද? හරි කමක් නැහැ දැනට ගියාම හරිද? මම අනිත් දවසේ ගණන් ටිකක් තියා ගන්නවා කරන්නේ වාල් වුණ සතියක් විතර මේකත් ඒක ඔට්ටු වෙලා ගණන් ටික හදන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලට කරන්න පුළුවන් මොනවද? ප්‍රශ්න දෙකම සාකච්ඡා කරන්න පුළුවන් MCQ වල එහෙම දැන් ටිකක් අතට කොන්ටම් මම හරිනේ හරිද මේක හදා ගන්න 2 1 ධන භාගය හරිද 2p z ගාවට වෙනකන් විතරයි අපිට ලියන්න පුළුවන් මේකෙත් 4p y 3 මිනිකෙත් 3p x ගාවට වෙනකන් විතරයි අපිට උපරිම වශයෙන් කියන්න පුළුවන් හරි එතකොට මේ අන්තුට පාතර ගන්න හරිද චැප්ටර් එක මොකක්ද වෙන්නේ සර් x හෝ y හෝ z සඳහා අගයක් දෙන්න බැරිද 4p කියලා කියන හරිද හරි 4p එක වෙනුවට තමයි මේ y කියලා කියන්නේ හරිද තේරුණාද දැන් අපි අනිත් පැත්ත මෙවන්න උඩට ගියාම කොහමද ගත්තේ 2p y ගුවම ඒක තමයි කුලක විදිහට අපි මේ ධන එක sorry 2 1 ඍණ 1 ධන භාග ඍණ භාග විදිහට අරන් ගියා හරිද එතකොට ඒක අපි අනිත් පැත්තට දැන් ලියන්න දැන් ඒ ලියනකොට අහපෝ මේක මේක ඇස්සේ y එක වෙනකොට ඒක හැම දාන්නේ නැහැ තේරුණාද හරි ඊළඟට ඔරිජින් කරලා පස්සේ අපිට දෙන මෙන්න මේ ගානක් තියෙනවා මේ මෙන්න මේ ගානුම ගහනම වැඩගත් ගාන හරිද අපි ඔය දැනට හොදියම හරිද අපි මෙන්න ලියා ගන්න හරි එතකොට අපිට තව පාඩම ඉදිරි දැන් කොන්ටම් මංග ඉවරයි කොන්ටම් මංග වල තව උදාහරණ විතර සාකච්ඡා කරන්න දෙන්නේ ඉතරක් තියෙන ගණන් හදලා තියෙනවා හරි ඊට පස්සේ මට ඔයාලට කියලා දෙන්න දෙනවා පෞලි බහිෂ්කාර නියමයේ ප්‍රകൃති ආකාරය චැට් එකට එනවා සර් ඍණ භාගයේ ධන භාගයේ දැම්මම වෙනසක් වෙන නැද්ද කියලා වෙනසක් වෙනවා දැන් මෙතනට දාන්න නේ හරි ආනකො අපි මේ කුල කියල යන්නේ එක ඉලෙක්ට්‍රෝනකට මම මෙතනින් ගන්නව හරි ආනකො දැන් මෙතන 2p y කියන එකිනෙක ඌඩ වස් මෙතන 2p y ගුවාම එතන 2 කියන ප්‍රධාන ශක්ති මට්ටම p කියන උපශක්ති මට්ටම y කියන කාක්ෂිකය හරිද කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන මොකක්ද කියලා අපිට කියන්න බෑ මෙහෙම ලියුවාම හරිද එතකොට
ඒ හන්දම අපි කුල කියලා යද්දි ධන භාගව ඍණ භාගය හරිද ඒ කියන්නේ හරියටම නිශ්චිතව අපිට එයාව පෙන්වුම් කරන්න බැරි වුණාට ඒ තියෙන ඉලක්කුණ එක්ක දක්ෂිණාවර්තව නැත්නම් වාමාවර්තවයි කියලා අපිට කියන්න පුළුවන් තේරුණාද හරිද හැබැයි අපිට මෙහෙම කුලකයක් sorry මෙන්න මේ විදිහට අපි දැන් කලින් අනෙක් පැත්තට දිහා හරිද මේක ධන භාගය කියලා කිව්වට පස්සේ අපි ඒක ආයේ එතනින් හර මොනවද කියන්න බැහැ හරිද ධන භාගය කොට පස්සේ ඍණ භාගයක් ගැන හිතන්න ධන භාගය කියන්නේ දක්ෂිණාවර්තව භ්‍රමණ වෙන ඉලෙක්ට්‍රෝන එක ඒ ඉලක්කුණ ගැන කියන්න හරිද නැතුව මෙතන අනිත් පැත්තට ප්‍රමාණය වෙන අනිත් ඉලෙක්ට්‍රෝන ගැන කියන්න ඕන මේක ධන භාගය වෙනකොට ඍණ භාගය විතරයි මෙතන තියෙන්නේ මෙතන දාන්නේ ධන භාගය ඍණ භාගය කියලා නිශ්චිතව කෙනෙක් කියන්න හරිද තේරුණාද හරි ඒ කියන්නේ අපිට අහන්න පුළුවන් අපි දැන් මෙන්න මෙහෙම මාක් කරාට පස්සේ අපිට මේකේ පෙන්නුම් කරන්න බැහැ මේ ඉලෙක්ට්‍රෝනය වාමාවර්තවද භ්‍රමණය වෙන්නේ දක්ෂිණාවර්තවද භ්‍රමණය වෙන්නේ කියලා හරි ඒකත් මම ප්‍රශ්න දුන්නා වලට හැකිතරම් ලියන්න කියලා හරිද ධන භාගය කිව්වට ඒක අපිට මේක මාක් කරන්න බැහැ තේරුණාද දැන් මේකේ ඍණ භාගය කිව්වට ඒ ඍණ භාගය මේක මාක් කළා නැහැ තේරුණාද මෙතනත් ධන භාගය කිව්වට ඒ ධන භාගය මෙතන අපිට මාක් කරන්න බැහැ අපිට මාක් කරන්න පුළුවන් ප්‍රධාන ශක්ති මට්ටම උපශක්ති මට්ටම සහ ආක්ෂිකය විතරයි තේරුණාද මම හරි දැන් ඒක වෙනද වළහන්න එතන අහනු ඊළඟට අපි කතා කරන්න දෙනවා මේ පෞලී බහිෂ්කරණයේ මේ ප්‍රകൃති ආකාරය ඊළඟ සතිය හරි ඊට පස්සේ ස්ථායි ඉලෙක්ට්‍රෝන විනාශයම කතා කරන්න දෙනවා ඒක පොඩි පොඩි දේවල් ටික ඉන්නේ ඊට පස්සේ ගැලීම පටන් ගන්නවා ආවර්ත දවුව හරිද ළමන හදේ පළවෙනි විනාඩි තියෙදි අපිට පටන් ගන්න පුළුවන් ආවර්ත වගුව ඒක තියෙනවා ආවර්ත වගුව ගත්තොත් එහෙනම් ඒකත් සාමාන්‍ය සෑහෙන වැඩගත්කින් ඔයාලගේ කිමිස්ට්‍රි වල කම්ප්ලීට් වෙන ඉතින් ඒක දැනන් තියෙන්න ඕනේ ලෝහ ආලෝක වර්ගීකරණය ඊට පස්සේ ඩබල් රයින්ගේ ත්‍රික වර්ගීකරණය නියුලන්ගේ අෂ්ටක වර්ගීකරණය මෙන්ඩලීෆ්ගේ වර්ගීකරණය හරිද ඊට පස්සේ අවසාන වශයෙන් අපිට දෙන නූතන ආවර්තක වගුව හරිද ඒක කරලා පස්සේ නූතන ආවර්තක වගුව සම්බන්ධව ටිකක් විතර අපි ටිකක් හාඩ්ලි කතා කරනවා අර ඉනෝවරික් වල තරම් ලොකු කතා කරන්නේ හරිද එතකොට S ගුණයේ තියෙන මොනවද තියෙන්නේ එකන වලින් පළවෙනි කාණ්ඩය ගත්තොත් එහෙම ඉතින් සෝඩියම් පොටෑසියම් රුබිඩියම් සීසියම් ප්‍රාන්සියම් දෙවෙනි කාණ්ඩය ගත්තොත් එහෙම බෙරිලියම් මැග්නීසියම් ස්කොන්ටියම් බෝරෝන් ඒ වගේ සෙට් එක P ගුණු සෙට් එක මොනවද තියෙන්නේ කියලා D ගුණු සහ F ගුණු ගැන පොඩි පොඩි දේවල් කතා කරනවා ඊට පස්සේ කතා කරනවා හරි වැදගත් මාතෘකාවක් තියෙන ආන්තරික මූලද්‍රව්‍ය හරිද ආන්තරික මූලද්‍රව්‍ය නිකන් ගොඩක් වැඩි විභාගකට පාවිච්චි කරලා ඊට පස්සේ කතා කරනවා ගොඩක්ම වැදගත් එකක් ඒ තමයි අනිත් පාඩම් ගොඩකට පාවිච්චි කරනවා ඒ තමයි ආවර්තික ලක්ෂණ හරිද ඒක ප්‍රධාන කියන්නේ තමයි පරමාණු කරය. පරමාණු කරය ගත්තොත් එහෙනම් ප්‍රධාන දෙයක් තියෙනවා සහසංයෝජනය, වැන්ඩවලගේ ලෝහ කරය කියලා දෙනවා. ඉතින් දෙවෙනි එක අයනික ශක්තිය. එතනදී අපි ඔයාලට කතා කරමු අපි කලින් එක අයනික අයනිකරණය ගැන කතා කරේ. අයනයිසේෂන් එනර්ජි ගැන කතා කරේ. අන්න ඒකේ තව පොඩ්ඩක් තවට ඩෙවලොප් වෙච්ච තියෙන ටිකක් කතා කරනවා. ඒකත් ගොඩක් වලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රෝකරණ ශක්තිය, විදුලි ශක්තියේ තාවය, ද්‍රවාංග තාපාංග ඝනත්වය. හරිද? ඔය ටික කතා බහ කරලා පස්සේ ඉතින් මේ පාඩම ඉවරයි. ඊට පස්සේ ඉතින් අපිට මේ පාඩම සම්මුදෙන්න වෙනවා. ඊට පස්සේ කතා බහ කරන්න තියෙන්නේ දෙවෙනි පාඩම පටන් ගන්නවා ලබන මාසේ 10 වෙනිද. තව දවස් දෙකක් විතර තියෙන්නේ. ඉක්මනට මේක කොහොමද ඉවර කරනවා. හරි එහෙනම් මම අද ක්ලාස් එක නවත්තමු. ඔයාලගේ මම හිතන ප්‍රශ්න ටික හරි කියලා නේද? හරි එහෙනම් මම ක්ලාස් එක නවත්තනවා. Good night, sir. සා අන්තිම ගණන් දෙක පොඩක් ඉන්නේ.